කාටද දිනුක පේන්නේ කාටත් පේන දිනුකවද මමද පේන්නේ තනයා මාව පේනවද සුබ සන්ධ්‍යාවක් වේවා කාටත්ම තනයා तनाय कौन दिस कॉले गलगम है गलगम प्राथमिक विद्यालय नहीं द या पांतीय सीने तो द सीने पर देखिए ना सीने पर ऑनलाइन वाली हाँ ऑनलाइन वाली तो तुम्हें संबंध नहीं द ගලගම් ප්‍රාථමික විද්‍යාලය හොඳ ඉස්කෝලයක්. ළමයි ශිෂ්‍යත්ව පාස් වෙනවනේ ගොඩක් නේද? එක සැරයක් 11 දෙනෙක් පාස් වෙනා නේද? පහුගිය දවසක ගිය අවුරුද්දට ඉස්සෙල්ලා අවුරුද්දේ මම හිතන්නේ 11ක් පාස් වෙනා නේ. ඔව් සර්. 11 දෙනාම මට මතකයි මගේ පන්තියේ හිටියා සෙනත පන්තියේ. ඒක නිසා ගලගම් පාස් වෙන පාසල හොඳයි. ඔයාලට ශිෂ්‍යත්ව පාස් වෙන හොඳ පාසලක් ඒක. දැන් කට්ටිය ඇඩ්‍රෙමින් පවතින්නේ අපි තව එක්කෙනෙක් එක විතරක් කතා කරමු බලන්න නේද? අවුරුත් එකද චුට්ටක් කතා කරන්න. බලන් තෝරගන්න එක්කනේ මේ නම පේන අයගේ. හරි. මන්දිල්. මන්දිල් අපි කතා කරමු චුට්ටක්. මන්දිල් කොහොද ඉස්කෝලේ? මුල්කිරිගල. මුල්කිරිගල ඉස්කෝලේ. විරගටිය කණ්ඩායමේ නේද? විභාගයට ලිව්වද මන්දිල්? ඔව්. යසරේ විභාගේ ලකුණු කීයද? 156යි 156 මේ සැරේ ලේසිද අමාරුද ලේසි ඔය ළඟ ඉන්නේ අක්කද නංගිද යාළුවේ ආ යාළුව දෙන්නත් එකතු වෙලා කරන්නේ හා හා මට කිව්ව තමයි අම්මා හොඳයි බොහොම හොඳයි දැන් කොපි කරන්න බෑ හොඳද හා හරි ඊට පස්සේ අපි තව එක්කෙනෙක් තෝරගම් බලන්න ඕන දැන් එක්කෙනෙක් මුල්කිරිගල මාමා මේ විද්‍යාලයෙන් එක්කෙනෙක් ගලගම් විද්‍යාලයෙන් देखा मैं स्कूल देखा मैं वहाँ स्कूल देखा कौन द सानुली सानुली बालक माफी सानुली का काम तो नहीं वाकई देखा सानुली सानुली के स्कूल को है द සනලගේ ඉස්කෝලේ කොහෙද? සනල කතා කරන්න මයික් එක ඔන් කළා. මාතර විරලව බෞද්ධ විද්‍යාලය. මාතර? බෞද්ධ විද්‍යාලය. මාතර බෞද්ධ විද්‍යාලය. ඔයා බෞද්ධෙක්ද? ඔව්. ඔයාගේ ගෙදර කොහෙද තියෙන්නේ? දික්වැල්ල. දික්වැල්ලේ ඉඳලා මාතර යන්නේ ඔය දික්වැල්ලේ හොඳ ඉස්කෝලේ තියෙනවනේ තා ගොඩක්. අධිකාලේ ඉඳලා මණ්ඩසර ගියේ මාතර. ටවුන් එකට යන්න ඕන නිසා යනවා. නේද? ඔයාගේ ටීචර් කවුද? පන්තියේ ටීචර්ගේ නම මොකක්ද? හාසි ටීචර්. එතකොට සනුලි මේ මට කියනවා ගියසරේ විභාගයෙන් ලකුණු කීයක් තිබුණද? 184යි. අප්පා එහෙනම් හොඳයි නේ. කීවෙනියට තිබුණේ? दहा हंदाई हंदाई मेसर इट वा वेड़ी वेड़े
හරි හරි හොඳයි. එහෙනම් මෙතරේ දැන් අද එකත් අතර කරන්න අභ්‍යාසය. අද විභාගයක් නන් නෙමෙයි අද පාඩමක් තියෙන්නේ. ඊළාට තවත් එක්කෙනෙක් එක්ක විතරක් කතා කරමු. අනිත් කට්ටියත් එනකම් කවුද කතා කරන්නේ මෙතරේ ගන්නෙ? අපි ගමු බලන්න විනුලි. විනුලිත් එක්ක කතා කරේම නැහැ. විනුලි කො? ආ විනුලි. විනුලි प्राथमिक विद्यालय लखनऊते එකසිය අස්සේ එකක් තියුණා. දැන් ලියපු විභාගෙ ලේසියිද? ඔව්. හොඳයි නං ඒක ඊට වඩා වැඩි වෙන්න පුළුවන් නේද? ඔව්. හොඳයි මම සුබ පතනවා මේ සැරේ පළවෙනිය වෙලා තියෙන්න කියලා. අපි ඊළඟට තව කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි හොයාගමු බලන්න. අපි ඊට පස්සේ කතා කරමු. පිනිදි ගිම්හානිත් එක්ක චුට්ටක්. පිනිදි. ඔව් සර්. කොහමද පිනිදි? අලුත් තොරතුරු. හඳින් ඉන්නවා. පිනිදි අකුරේ නේද? ඔව් සර්. ගියසරේ විභාගය අතර කරාද? ඔව් සර්. මේ දැන් මොනවද ගෙදරට එලා කරන්න? තා චුට්ටක් මහත්තලා වගේ. වෙනදට වඩා ටිකක් මහතයි නේ. ඔව් සර්. දවසට කීසරයක් කනවද මේ දවස්වල? 300යි. වෙන්න බෑ වෙන්න බෑ. දවසට මට පේන විදිහට පස්සරයක් විතර කනවා වගේ නේද? ඔව්. හොඳයි පිළිතුරු ලකුණු කීයක් තිබුණද කීසරේ? 183ක් තිබ්බා. ආ හොඳයි. මෙසරේ කේනන් ඊට වඩා ඇති නේ. මේකද මෙසරේ পেපර් එක ඊට වඩා ලේසි නේ. හොඳයි. අපි ඊළඟට තව කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි හොයාගමු. අද මෙසරේ ගන්න කොල්ලා හරි කෙල්ලා හරි. ජනුදි. ජනුදි කතා කරන්නේ කොහොද ඉස්කෝලේ ජනුදිගේ? කියන්න. हाँ नाकुल कमो प्राथमिक विद्यालय नाकुल कमो प्राथमिक विद्यालय मंदाय पे त्यौहार लगे सरे लखन की हत्या मंदाय नीस में अगर वो सेंसुरा दे क्या संबंध है से मामा सेंसुरा दे संबंध है उन्हें हाँ दाय ने आपे अलग क्या लेके अलग क्या लेकने अलग क्या लेकने से मंदाय ये ना मेसरे आप तो हमें उधर विभाग कराने थे ना मंदाय හොඳයි. දැන් අපි තව තියෙන ගැටලු කතා කරමුකෝ බලන්න චුට්ටක්. දැන් ඔව් මට කියන්නකෝ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මේ පාඩම් කරගෙන යනකොට හරි වෙනස් කරන්න හරි මොනවා හරි ප්‍රශ්නයක් තියෙන කට්ටිය අත උස්සන්න. ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න කැමති අය අත උස්සන්න. ඔව්. කවුරුවක්වත් නැහැ. ප්‍රශ්න තියෙන අය නැද්ද? දිනක වාක්‍යවල ප්‍රශ්නයක් තියෙනවද? නැහැ නේ. තියෙනවද? දිනක වාක්‍යවල ප්‍රශ්නයක් තියෙනවද? ආ මොකද්ද ප්‍රශ්නේ? රචන. ඔයා කියලා තියෙන මේ වාට කරන්න ඕන ප්‍රශ්නයක්. එහෙම නෙමෙයි. ඊට වඩා වෙන 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 ගැටළු විසඳන එකනේ අපි හැමදාම කරන්නේ. රචනා ප්‍රශ්නයක් කරගන්න එපා. රචනාව ලේසි. රචනාව ඔච්චර හිතන තරම් හිතන්න එපා. අමුතු කල්පනාවෙන් ලියන්න ඕන. හරිද? මෙන්න මේ ආ කියලා විතරයි තියෙන්නේ. කවුද මේ කෙල්ල බලමු කවුද කියලා මේ ශනුත්‍රිගේ නංගි නේද? දිනක්ෂි නේද? ආ අක්කගේ නමින් එන්න තාම මම කිව්වා අක්කගේ නම අයින් කළා ඔයාගේ නම දාගන්න කියලා. දිනක්ෂිට ප්‍රශ්න නැහැ නේ?
නෑ මට තියෙන ප්‍රශ්නේ වට තියෙන එකම ප්‍රශ්නේ තමයි අක්කගෙන් කරදර වීම නේද නේද ඔව් අක්ක මොනවද කරන්න කරදර මයික් එක ඔන් කරන්න අක්ක මොනවද කරන්න කරදර ආ මොකක් කරන්නේ ගහනවා ආ ගාන කොට ගන්න මොකටද අවුරුද්දයි නේ බාල නෑ දෙකයි නේ අවුරුදු දෙකයි නේ බාල ඔය ගන්න ඊට පස්සේ ලොහන්සා ලොහන්සා කොහෙද ඉස්කෝලේ ලොහන්සගේ ඉස්කෝලේ කොහෙද हरी अकेन अकेन वीडियो कौन करन अरे अकेन कोहमद मेसरे पेपर के हुआ थे मां की वो मेसरे पेपर के माते वाले किया ला ए हुआ हाँ ये रंग बंदा है हरी ये करा नहीं थे ओ ये सरे पेपर के माते वेलती मुन्ने हैं आके මම බලනවා මේ කම්ම බලනවා ඔය පාරමන් ගෙවල් වලට වෙන වෙනම කතා කරනවා හරියට කරපු නැතිද දරුවන්ගේ හොඳද හොඳද හා හරි තව කවුද කතා කරන්නේ දුල්නිත කො දුල්නිත චනලිත් එක්ක කතා කරා ගොඩක් දවසක් චනලිත් එක්කත් කතා කරා චනලිත් එක්කත් කතා කරා දුල්නිත රාජපක්ෂ ඔව් දුල්නිත කැම වීඩියෝ එක ඔන් කරන්න නෑ නේ ඔයා පේන්නේ නෑනේ මට हाँ හරි එහෙනම් මේ සැරේ වැඩි වෙලා ඇතිනේ හරි එහෙනම් අපි අද අභ්‍යාසය පටන් ගනිමු දැන් මං ටික වෙලාවක් හිටිය අනිත් කට්ටියත් එනකන් අද අපිට තියෙන්නේ පාඩමක් කරන්න පාඩම මොකක්ද 24 වෙනි නිබන්ධනය 24 වෙනි නිබන්ධනය මේ නිබන්ධන කරගෙන යන්නේ අපි දැන් ඔයාලට මේ පේපර් නෙවෙයි මේ දවස්වල ඉගෙන ගත යුතු විෂය කරුණු ටිකයි මේ යන්නේ විෂය කරුණු ටික නිකන් ඔහේ නිකන් කියවගෙන 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 පොත්වල ලියාගෙන ලියාගෙන ගිහිල්ලා හරියන්නේ නැහැ නේ පොත්වල ලියාගෙන ලියාගෙන යන්න ගියාම මොකද වෙන්නේ කම්මැලි වෙනවා ඒක නිසා මම මේක ප්‍රශ්නෝත්තර විදියට සකස් කරලා තියෙනවා ඒතර මතක හිටිනවා වැඩි අපිට පේපර් එකේ කරන්න තියෙනවා විශේෂයෙන්ම අභ්‍යාසයක් ලකුණු ගන්න අභ්‍යාසයක් ලකුණු ගන්න විදිහට තමයි කරන්න තියෙන්නේ හරිද අද අපි බලමු එහෙනම් විභවිතාමාන වලින් පටන් ගන්න විභවිතාමාන හැමදාම මුල්ම එක විභවිතාමාන ලේසියනේ අදත් තියෙනවා මෙන්න මේ වගේ එකක් මේ විභවිතාමාන වල මේකක් තියෙන්නේ මේ ගැළපෙන වචනේ හොයන්න මේ කියන්නේ මේක හරියට කියනවා අපි තනි පද එහෙම නැත්නම් චත්ත පද කියලා කියනවා චත්ත පද එහෙම නැත්නම් තනි පද ඒ කියන්නේ වචන සමූහයකට එදෙන තනි පදය තෝරන්න මේ වගේ අවස්ථා
සිංහල වල පාඩමක් තමයි ඒ උනාට විභවිතා මාන වලටත් එනවා දැන් ඒකට මේව කියලා දෙන්න දෙයක් නැහැ දැන් හිරුබැස යන පැත්තට තනි පදයක් තියෙනවා තනි වචනයක් තියෙනවා ධම්නසරපත් සම්නස ධම්නස සම්නස සතුට ධම්නස ට කියන්නේ මොකක්ද සම්නසට විරුද්ධ පදේ තමයි ධම්නස කියන්නේ සම්නසට විරුද්ධ පදේ ධම්නස එතකොට කිසිවෙකුගේ පිටක් නැතිව අයියෝ මං කී කාගවත් පිටක් නැති කෙනෙක් ඒකට තනි වචනයක් තියෙනවා එංග සීතල වේගිය එංග සීතල වෙලා යන මොකක් වුණාමද මේ එංග සීතල වෙලා යන රාත්‍රී කාලේ හැසිරෙන කට්ටියට තනි පදයක් ඔව් එතකොට දැන් අපි ඊළඟ එකේ තියෙනවා අපව අභ්‍යාසයක් තියෙනවා මොකක්ද වෙළඳ සැලකදී විකිනීමට තිබු භාණ්ඩවල මිල සටහන් කර තිබුණේ ඉලක්කම් වෙනුවට ඉංග්‍රීසි අකුර යොදාගෙන මේ ඉලක්කම් වෙනුවට යොදාගෙන තියෙන ඉංග්‍රීසි අකුර වලගේ සෙදි මොනවා හරි ගැදරට ගෙනාවම එහෙම නැත්නම් මොනවා හරි බ්‍රාන්ඩයක් ගෙනාවට පස්සේ ඉලෙක්ට්‍රොනික හරි ඉලෙක්ට්‍රික් භාණ්ඩයක් හරි ගෙනාවම මේක ගහලා තියෙන මිලක් නෙමෙයි ගහලා තියෙන ඉංග්‍රීසි අකුර ටික මේකට අපි කියන කෝඩ් එකක් කියලා මේ කෝඩ් එක දන්නේ කඩේ මුදලාලි මුදලාලි විතරයි එහෙම නැත්නම් මුදලාලි සහ ගෝලය විතරක් වෙන්න පුළුවන් හේතුව තමයි ඊට පස්සේ ඒ කෝඩ් එකේ තියෙන මේක සත්‍ය මිල. එතකොට අන්නේ ඒ විදිහට තමයි මේක මිල දක්වන්නේ මොකද දැන් අපි පාරිභෝගික ඇහුවට පස්සේ මේක මිල කියද කියලා මුදලාලි කියනවා මේක මිල. එයා දන්නවා ඒ කෝඩ් එකේ ඒ අකුර නම් අපි දාලා තියෙන මොකද්ද? බලන්න දැන් ඒ වගේ කෝඩ් එකක් තමයි මේ තියෙන්නේ. ඉංග්‍රීසි අකුර තියෙන A B C D E F G H I කියලා ඒ වෙනුවට දාපු අකුර ටිකක් තියෙනවා. බිංදුවේ ඉඳලා 9 දක්වා. එහෙනම් පැන්සල් එක මිල. දැන් ආදේශ කළ බලන්න. පැන්සල් එක මිල F A S C F කියන්නේ කීයද? 5. A කියන්නේ කීයද? 8. තිතක් තියලා තියෙනවා. S කියන්නේ කීයද? 5. C කියන්නේ කීයද? බිංදුව. දැන් ඔයාලට හිතා ගන්න පුළුවන් ඉස්සරහා මිල. රුපියල් කියලා දාන්න ඕනේ නැහැ. මම රුපියල් කියලා දාලා තියෙන්නේ. එතන අන්නේ ආදේශ කළ තමයි වගුවෙන් තමයි මේ ප්‍රශ්න ටික ඔක්කොම තියෙන්නේ. පොතක මිල රුපියල් 70.25ක් නම් මේ ඉංග්‍රීසි අකුර වලින් දක්වන්න. උතේදී මේක මහා ලොකුට කියලා දෙන්න අවශ්‍ය නැහැ. මේක ආදේශ කර ගන්න ඕනේ. මේක ආදේශ කරන්නේ දැන් අර අතට තියෙන මේ ඉංග්‍රීසි අකුරු පෙළිය සහ ඉලක්කම් පෙළිය දාගෙන ආදේශ කරලා ලියන්න. පැන්සල් මිල පැන්සල් පෙට්ටියක මිල රුපියල් 250.90ක් නෑ ඉංග්‍රීසි අකුරු වලින් ලියන්න. 9.12. හරි. දැන් අපි විභවිතා මාන අභ්‍යාසය කරමුද විනාඩි 10ක් ඇතුලේ. මේකට විනාඩි 10ක් හොඳට නැති. හරි. එහෙනම් පටන් ගන්න. දැන් ලියන්න පටන් ගන්න. එසඳු කොහෙද යන්නේ එසඳු
ඉවරනම් ආපහු හතර බලන්න. සත කියලා ලියන්න ඕනේ නැහැ පුතේ සත කෙනෙකුට තිත දාලා දාන්න තිත දාලා සත ගාන දියන් එතකොට හරි ඒ කියන්නේ රුපියල් ගාන ලියලා ඊට පස්සේ තිත තියලා ඊළඟ සත දැම්මට පස්සේ ඒක සත දාන්නේ ක්‍රමය තමයි සංජන අපව බලන්න හොඳට अनुराग आप और बलान आओ तो हमारी උතේ පළවෙනි පිටුව කියන්න බෑ මේක මේ මේක තියෙනවා මේ මේක තියෙනවා විභවිතා මානන්දයස් අපි යන් යම් දෙන ෆිනිෂ් කියලා දානවා ඉවරයි කියලා දානවා ඇති කියලා දානවා बटहीर බස්නාහිර එහෙම නැත්නම් අපරදිග කියලා. ඒ කියන්නේ එකම එකම වචනෙන් අදහස් කරන්නේ වචන කීපයක් සමානයි. අපරදිග. දොම්නස සොම්නස දොම්නස. සින්දුවත්තේ සොම්නස හෝ සන්තාපය හමුවේ සොම්නස. සොම්නස කියන්නේ සතුට. දොම්නස කියන්නේ දුක. සොම්නස දොම්නස. සොම්නසේ විරුද්ධ පදේ තමයි දොම්නස කියන්නේ. එහෙනම් දොම්නස කියන්නේ දුක. දුකින් යුතුව. උත්තර දෙක. කිසිවෙකුට පිටක් නැති. किसी व्यक्ति के पेट आकर नहीं अने असर नहीं आकर क्या नहीं आप असर है ना ऐंगा सीट नहीं गया ना मो समान टा मामा याना कोटा दर रह विचरित साकी अन्नत पाए दर रह दोला हाथ विचर मां मैं सोहन पीट नहीं आकर लगी याना कोटे दाता नहीं है मां कोट कोट कुत्ती बना कालू बराई मतलब मैं कालू बराई आमावा को पौधा वसा දැන් මම ඇවිදගෙන 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 යනකොට මේ සෝම් පිට්ටනිය ළඟින් එකපාරටම සෝම් පිට්ටනිය සෝම් පිට්ටනිය අර මැද හරියට යනකොට කැලය කැලය පාරේ ගේකුත් නැගිට්ටුවක් පැත්තෙන් දැන් රෑ 11 මාර 12 විතර එකපාරට මායින් හූ කියාගෙන කෑ ගහන අඩක් යනවා හරිද දැන් මොකද වෙන්නේ මගේ ඇඟට වෙන්නේ අන්න කියන්නේ මොකෝ මගේ ඇඟ හීතල වෙලා ගියානේ එහෙනම් හීතල වුණා කියන්නේ ඇඟ හීතල වෙලා ගියා කියන්නේ දැඩි බියකට පත් अद्भुत भयाल
රාත්‍රී කාලයේ හැසිරෙන දිවාචර කියන්නේ දිවා කාලයේ හැසිරෙන ජලචර කියන්නේ ජලයේ හැසිරෙන දිශාචර කියන්නේ රාත්‍රී කාලයේ හැසිරෙන රාත්‍රී කාලයේ හැසිරෙන වෙළඳ සැලකදී විකිණීමට තිබූ භාණ්ඩවල මිල සටහන් කර තිබුණේ ඉලක්කම් වෙනුවට ඉංග්‍රීසි අකුරු යොදාගෙන එක් එක් අකුරෙන් නියෝජනය කරන ඉලක්කම් පහත වගේ දැක්වේ පාත් ද්‍රව්‍යවල මිල ගණන් ඉදිරියෙන් ලියන්න එතකොට පැන්සලක මිල කියන්න බලන්න දැන් පැන්සලක මිල ඔයාලා අදාගත්තේ නැත්නම් පැන්සලක කියන්නේ මිල F F F කියන්නේ කීයද කියන බලන්න F කියන්නේ 5යි නේද මම බෝඩ් එකේ ලියන එක ඔයාලා බලගන්න ඕනේ නේද ඔත් දැන් වගුවෙන් හොයාගන්න F කියන්නේ 5යි හරිද A කියන්නේ 8යි දැන් තිත එනවා ඊළඟට ඊළඟට තියෙනවා තිත F කියන්නේ ආපහු 5යි ඊට පස්සේ තියෙන C C කියන්නේ බිඳුවයි එහෙනම් උත්තරය කියද 58යි 50යි 58යි 50යි මොනික්කක මිල F කියන්නේ නැවතත් 5යි H කියන්නේ කියද H H 6යි එතරම් 56 වුණා තිතක් ආවා G කියන්නේ 7 අපහු G එක F කියන්නේ 5 එනම් උත්තරය කියද 56යි 75යි 7 කියලා දාන්න ඕනේ තිතකින් දෙනම් තිත කියන්නේ 7 කියන එක තාත් පෙට්ටියක මිල B කියන්නේ කියද 9යි B කියන්නේ 9යි F කියන්නේ 5යි 95ක් ආවා තිත ඊට පස්සේ A කියන්නේ 8යි ඊළඟට F කියන්නේ 5යි අනුපායක පසුපාත ඒක නේද උත්තරේ අනු 6යි අනු 5යි F කියන්නේ 5යි පුතේ සමහර ගැටේ දාලා තියෙන 96යි කියලා 96ක් වෙනද අනු 5යි නේ මේ බලන්න 58යි 50යි 56යි 75යි 95යි 85 රුපියල් එක දාපු නිසා ඔයාලා රුපියල් කියලා දාන්න අවශ්‍ය නැහැ අන්නේ බාර දාගත්ත නේද අපේ ළඟට ගිහින් අපිට හදන්න තියෙනවා හදන්න කියන්නේ ඒ කියන්නේ පොතක මිල රුපියල් 70725යි 70725යි 7යි කියන්නේ කියන්නේ ඔයා ගන්න බලන්න 7යි කියන්නේ G 7යි කියන්නේ G 7යි කියන්නේ G 0යි කියන්නේ C 0යි කියන්නේ C ඊට පස්සේ තිතාව 2 කියන්නේ ආපහු ඔයා ගන්න උඩින් 2 කියන්නේ කියද කියලා D අපෝ 25 කියන්නේ කියද F එන උත්තරය වෙන්නේ GC DF EC DF අපි ඊළඟට යමු බලන්න 10 වෙනි එක රුපියල් 250790ක් නම් ඉංග්‍රීසි අකුරෙන් දක්වන්න 250790ක් දෙක කියන්නේ කියද ඔයා ගන්න දෙක කියන්නේ කියද කියලා D දෙක කියන D වලට එතකොට කියන්න බලන්න 5 පාට තියෙන F පාට F තියෙනවා බිඳුව බිඳුව C බිඳුව C 9 B ඩොට් එක අවශ්‍යයි B ඊට පස්සේ බිඳුව අපව C DFC BC DFC BC අනාව DC DF DFC BC ආදේශන හැකියාව පරිවර්තන හැකියාව කියලා කියන්නත් පුළුවන් ආදේශන හැකියාව හෝ පරිවර්තන හැකියාව දැන් මේක යම් කිසි දෙයක් ආදේශ කරනවා ආදේශ කිරීමක් තියෙනවා මෙතන මේක ආදේශ කරනවා
යම් කිසි අකුරකට මිලකට මේ ඉංග්‍රීසි අකුර වලින් ආදේශ කරා. එහෙම නැත්නම් අපිට පරිවර්තනය කරන්න පරිවර්තන හැකියාව කියන්න පුළුවන්. අපි මේ අකුරු සහ අනිත් ඒවා පරිවර්තනය කරා. තේරුණාද? ලකුණු 20ක් උපය ගන්න පුළුවන්. ලකුණු 1කට 2 ගානේ ලකුණු 20ක් තියෙනවා. එකකට ලකුණු 2ක් දෙනවා. හොඳයි අපි අද සිංහල අභ්‍යාසය අපි කියව ගමු බලන්න එක සැරයක් හතරවන ශ්‍රේණිය සඳහා වාර්ෂිකව පැවැත්වෙන වෛද්‍ය සායනය මේ මාසේ 23 වෙනි බදාදා පෙරවරු 9 ට විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ මේ සඳහා මාජන සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලයේ කීප දෙනෙකුද පැමිණීමට නියමිතය ඔබේ එන්නත් කාර්ඩ්පත් සහ වෙනත් රෝග විනිශ්චය කාර්ඩ්පත් තිබේ නම් එයද රැගෙන ආයිතිය ඔබේ ඇස් සහ දත් පරීක්ෂා කර ඔබට විටමින් සහ පරු බෙහෙත් ලබා දෙනු ඇත දෙමාපියන්ගේ පැමිණීම අනිවාර්ය වන අතර පෙරවරු 8:30 වන විට ඔවුන් ප්‍රධාන ශාලාවට පැමිණ අසංගත යුතුය. දැන් අපි එනම් බලමු මේ මේ ඡේදය ඇසුරේ මේක ගුරුවත්වයෙන් උපුටාගත්ත හතරපන්ති ගුරුවත්වයෙන් උපුටාගත්ත ඡේදය. එතන මේ ඡේදය බලලා අපි मल्ल එතකොට දැන් ඔන්න මේ ප්‍රශ්නෙට උත්තරේ මේ ඡේදය ඇතුළේ තියෙනවනේ. ඔයාලා මේ ඡේදයට තියලා ඉරක් ගන්න. මේ ඡේදයේ උත්තරේ තියලා ඉරක් ගන්න. හැබැයි වැඩි වෙන්නත් බෑ අඩු වෙන්නත් බෑ. හතරවන ශ්‍රේණිය සඳහා පැවැත්වෙන වෛද්‍ය සායනය පැවැත්වෙන්නේ කවදාද? කවද්ද පැවැත්වෙන්නේ? දවස. හැබැයි ඒකේ වෙලාව දාන්න යන්න එපා. මාසය, දිනය සහ ඒ දවස ඔක්කොම අඩංගු කරලා ඉරක් ගහගන්න. ඊළඟට වෛද්‍ය සායන පැවැත්වෙන්නේ කොහේද බලන්න කොහෙද පවත්වන්නේ කියලා කොහේද මොකේද කොහේද මොකේද අන්නේ දෙක ලියන්න හරි එක එක හොයාගත්තා. එදිනටම පාසලට රැගෙන ආයුතු දේවල් මොනවද? කීපයක් තියෙනවා. එදිනටම පාසලට රැගෙන ආයුතු දේවල් මොනවද? අපිට කියලා තියෙනවා දෙකක් නේද? එදිනට රැගෙන එන්න ඕන දේවල් අපිට දෙකක් කියලා තියෙනවා. සහ කියලා දෙකක් සම්බන්ධ කරලා තියෙනවනේ. දැන් මේ සහ කියලා දෙකක් සම්බන්ධ කරපු නිසා අපි අනිවාර්යෙන්ම දෙකම සටහන් විය යුතුයි. ඒක එතකොට ඉර කහා ගන්න දැන්. දැන් සහ කියලා දෙයක් දාපු නිසා මේ දෙකක් කියන්න කියලා තියෙනවා. දෙකක් කියන්නේ තියෙනවා නම් ඒකත් අරන් එන්න කියලා දෙමාපියන් පාසලට පැමිණිය යුත්තේ කුමන වේලාවට? වේලාවක් දීලා තියෙනවා. වෛද්‍ය සායනයේදී සිදු කරන්නේ මොකක්ද? අන්න එතන තියෙන කීප දෙයක් කරනවා කියලා තියෙනවා. වෛද්‍ය සායනයේදී කරන දේවල් කීපයක් කියලා තියෙනවා. මොනවද කරන්නේ? යා ඒගොල්ලෝ යම් කිසි දෙයක් පරීක්ෂා කරලා අපිට මොනවද මොනවද දෙන්නවලු. අනේ ඔක්කොම ටික සටහන් වෙච්චි. අපේ යම් කිසි අපේ ශරීරයේ තියෙන ඉන්ද්‍රියන් දෙකක් පරීක්ෂා කරලා අපිට දෙනවා තව මොනවද ද්‍රව්‍ය වර්ගයක් දෙනවද බෙහෙත් වර්ගයක් නේද අන්න ඒකත් සටහන් විය යුතුයි හරි
පළවෙනි පෙළියෙන් වචනය හොයා ගන්න ඕන දැන් මතක තියෙනවා දැන් කල්පනා කරනවා රට වටේ ගිහිල්ලා ඖෂධ කොහොමද ලියන්නේ කියලා අනුභවය අනුභවය විස්මය මම මේක මීට ඉස්සෙල්ලා දීපු තේරුවි ළමයි දාලා තියෙන්නේ සමාන පද ලියන්න තියෙනවා මේවා ඔක්කොම එකේ පන්තියේ ඉඳලා පහේ පන්තියට යන කම වර්ගයේ සමාන පද විරුද්ධ පද හැම එකෙම ප්‍රශ්න 25ක් පහේ පන්තියට අවසන් කරනකොට ඔයාලා සමාන පද 25ක් යුගලවද 25ක් විරුද්ධ පද 25ක් දෙනවා ඒක පිට දෙන්නේ නැහැ විභාගෙට විරුද්ධ පද ලියන්න මේ ඒ ඒ ගුරුවත්පතෙන් උපුටාගත්ත දේවල් තමයි තියෙන්නේ යුගල පදත් එහෙමයි හැබැයි මේවා අකුරු අකුරු මාරු කරන්න බෑ එතන අක්ෂර මේ 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 උක්තාක්‍යත් සම්බන්ධ ව්‍යාකරණයේ තියෙන උක්තාක්‍යත් සම්බන්ධ තුන වාක්‍ය නිර්මාණය කිරීම හරිනම් හරි දාන්න වැරදි නම් වැරද්ද මේ වගේ විභාගයට ආපුවා අනන්තයි රචනාවට මම දීලා තියෙන මම ඇසරේ ඔයාලට වැස්සගෙන ලියන්න මම දුන්නේ රචනාව ඔයාලා මෙසරේ ලියන්න ඕන මොකක්ද දන්නවද මම රචනාව දිගින් දිගටම දුන්නනේ ඒක නිසා මම වැස්සගෙන කතා කරමු අපි ටිකක් වැස්ස වැටි තුනෙන් ලියන් තියෙන වචන පහකට වඩා වැඩි වෙන්න ඕන. ඕන දැන් අපි එක එක කෙනා කතා කරමු බලන්න. ඕන මම දැන් කියන මෙහෙම එකක්. හරිද? හොඳින් ග්‍රහණය කරගන්න. එතකොට ඔයාලට ඔයාලා නිර්මාණය කරගන්න පුළුවන්. හරි. දැස්ස වහිනකොට පරිසරයට මොකද වෙන්නේ? දසාතම අඳුර වෙනව නේද? අඳුර වෙනව සිසිල් වෙනව නේද? අන්නේ දේ අපි සටහන් කර යුතුයි. පරිසරයේ දසත එම නැත්නම් දසත අඳුරු කරමින් වැස්ස නැත්නම් වර්ෂාව වාසි වාසින්නට පටන් ගනි ඒ වගේ අදහස් වලින් යන පුළුවන් පරිසරය අඳුරු කරමින් තාරානිපාත වැස්ස වාසි එම නැත්නම් මුළු පරිසරයම සිසිල් කරමින් මුළු පරිසරයම සිසිල් කරමින් වර්ෂාව බිමට පත් වෙයි වැස්ස බිමට පත් වෙයි තව පරිසරයේ ඇති ගස්සල් වලට සතුටක් එක් කරමි පරිසරයේ තිබෙන ගස්සල් වලට ශාක වලට සතුටක් එක් කරමි වර්ෂාව කඩා හැලෙයි එම නැත්නම් වර්ෂාව බිමට පත් වෙයි එම නැත්නම් වැස්ස වාසි වැස්ස ගස්සලට මොකද කරන්නේ වැස්ස ගස්සලට ප්‍රාණවත් බවක් ලබා දෙයි මේවා අපිට බහුවචන කොහෙවත් එන්න බෑ බහුවචනාංකයන්ට එන්න බෑ වැස්ස ගස්සලට ප්‍රාණවත් බවක් ලබා දෙයි සිද්ධීගිය ගංගා ජලයෙන් වැස්ස සිද්ධීගිය ගංගා නැත්නම් වැව් පොකුණු ජලයෙන් පුරවයි. එහෙම කියන්න පුළුවන්. වැස්ස කරන දේම වැස්ස සිද්ධීගිය වැව් පොකුණු ගංගා ආදී වැස්ස ජලයෙන් වැස්සියෙන් පුරවයි. කනස්සල්ලෙන් සිටින එහෙම නැත්නම් වැස්ස ගොල් මහතුන්ගේ සිත්වලට සතුටක් ගෙනදේ. වැස්ස ඇත්තටම සතුටක් ගෙන දෙනවනේ. ශාක වලට වගේම ගොල් මහතුන්ගේ සිත්වලට සතුටක් ගෙනදේ. තම වියලීගිය පොළවට වියලීගිය විඩාබර පොළව වැස්සෙන් ප්‍රාණවත් කරයි වැස්සෙන් වැස්සිය ලබා දෙයි වියලීගිය ප්‍රාණ මෙ වියලීගිය පොළවට ප්‍රාණවත් බවක් ලබා දෙමි වැස්ස ජලය ලබා දෙයි වැස්ස කරන දෙන්න ලියන්න හරි දැන් එනවා අපි ලියමු සිංහල ටිකට පටන් ලස්සන රචනාවක් ලියන්න මම රචනා බලවන්නේ අම්මලට එමු කියලා අත් අකුරු ලස්සන ලියන්න වාක්‍ය තුනයි තියෙන්නේ මම මොකද හැමදාමත් මම්ම දීලා බෑනේ ඉඳලා හිටලා මම ඔයාලට ලියන්න දෙන්නවා
සාන්ති මොකද කල්පනා කරන්නේ?
ඇත්තද වෙලාව නිතුව ඇත්තද අනුපේ වැරද අනුපේ වැරද්දව වනද වෙලාව අනුප ඔයාට වනද වෙලාව තමයි ඇත්තද දැන් चानू जी हरिद इवेद हर करण करण यहां सा मगर तो प्रश्न यहां सा प्रश्न नहीं तरुण भाई पास संबंध में चाहे एक मिनट में मैं आप ही करगर जाने तरह इंदल करगर यहाँ जैसे तो पेपर का बलागन पेपर का जिन्होंने आय बनाना හතරවන ශ්‍රේණිය සඳහා පැවැත්වෙන වෛද්‍ය සායනය පැවැත්වෙන්නේ කවරදාද මම බෝඩ් එකේ ලියන්න යන්න ඕනේ නැහැ මේක තියෙනවා හොඳින් බලන්න හතර ශ්‍රේණිය සඳහා පැවැත්වෙන වෛද්‍ය සායනය පැවැත්වෙන්නේ කවද්ද මේ කියලා තියෙනවා මේ මාස 23 වන බදාදා පෙරවරු 9ට આવුත් උත්තරේ වැරදි අහන්නේ කවරදාද කියලා විතරයි වෙලාව දක්වන්න බෑ අපෙන් සාමාන්‍ය ශිෂ්‍යත් විභාගයේ එකක් තියෙනවා අපෙන් අහුවම් ප්‍රශ්නයක් අහන දෙන්න විතරයි උත්තර දෙන්නේ
හතරවන ශ්‍රේණිය සඳහා වාර්ෂික පැවැත්වෙන වෛද්‍ය සායනය පැවැත්වෙන්නේ මැයි මාසේ 23 වන බදාදා. ඒ ටික අවශ්‍යයි. මැයි 23 කියලා තිබුණාට හරියන්නේ නැහැ. මැයි මාසේ 23 වන බදාදා. ඔය මෙහෙම තිබුණා කියලා නැහැ. මැයි 23 බදාදා. මස ඕනේ නැහැ. මැයි 23 බදාදා තිබුණත් ඇති. මැයි මාසේ 23 වන බදාදා. මැයි 23 බදාදා. මසවනත් නැහැ මැයි 23 බදාදා මසවනත් නැහැ වෙන වුණත් ඒ දෙක තිබුණත් කමක් නැහැ තිබුණත් හොඳයි හරිනේ හදාගත්තේ නැත්නම් එයා ලියාගත්තා ඊට පස්සේ වෛද්‍ය සායනේ පැවැත්වෙන්නේ කොහේද මේක තියෙනවා මේ පැවැත්වෙන ස්ථානය දීලා තියෙනවා වෛද්‍ය සායනේ පැවැත්වෙන්නේ කොහේද විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ කියලා තිබුණත් ඇති විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ ශාලාවේදී මම උත්තරේ මෙතන සපහන් කරන්න ඕනේ නැහැ බෝඩ් එකේ ඕනේ නැහැ මොකද ඡේදයේ උත්තරේ තියෙනවා විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ එදින ඔබ පාසලට රැගෙන ආයේ දේවල් මොනවද ගේන්න කියලා තියෙන්නේ මෙන්න මෙතන තමයි අමාරු ප්‍රශ්නේ ඔබේ කියලා දාවත් උත්තරේ වැරදි ඔබේ කියලා දාවත් උත්තරේ වැරදි එමනම් ඔබේ දාන්න බෑ निश्चय එන්නකාත්පත් මේක හදා ගන්න සියලු දෙනා මේ විදිහට මේ ඔබේ කියලා වචනේ ආවොත් උත්තරේ වැරදි. එන්නකාත්පත් සහ වෙනත් රෝග විනිශ්චය කාත්පත්. එන්නකාත්පත් සහ එමෙන්න එන්නකාත්පත්කම වෙනත් රෝග විනිශ්චය කාත්පත්. ඊළඟට දෙමාපියන් පාසලට පැමිණියුත්තේ කුමන වෙලාවද? දෙමාපියන්ගේ පැමිණීම අනිවාර්ය වෙන අතර පෙරවරු 8:30 ට වෙන විට උන් ප්‍රධාන ශාලාවට 8:30 ට පෙරවරු 8:30 ට බෑ පෙරවරු 8:30 පෙරවරු 8:30 ට වෛද්‍ය සායනයේදී සිදු කරන්නේ මොනවද මේක වෛද්‍ය සායනයේදී සිදු කරන කීපයක් දෙනවා ඔබේ කියන වචනේ ආවොත් ඒත් වැරදි ඔබේ කියනක බෑ ඔබේ කියනක දැම්මොත් වැරදි ඇස් සහ දත් පරීක්ෂා කර ඔබට කියන වචනේ දාන්නත් බෑ අන්නේක තමයි මෙන්න මේ ශිෂ්‍යත් විභාගේ මෙන්න මේක තමයි ලකුණු කපන්නේ. වල හිතනවා අපි ඔක්කොම හරියට ලියුවොත් ඡේදෙ තිබුණ විදියට. කියලා නෑ. ඔබේ කියන වචනයවත් බෑ, ඔබට කියන වචනේ නත් බෑ. අපෙන් අහන්නේ මොකද්ද? වෛද්‍ය සායනයේදී සිදු කරන්නේ කුමක්ද? වෛද්‍ය සායනයේදී සිදු කරන්නේ කුමක්ද? මේක අහන්න කියනවා F සහ දත් පරීක්ෂා කර විටමින් සහ පණ බෙහෙත් ලබා දීම ලබා දෙනු ඇත කිව්වට කමක් නෑ ලබා දීම. F සහ ඔන්නේ F දත් F කමා දත් පරීක්ෂා කිරීම කිවට කමක් නැහැ F සහ දත් පරීක්ෂා කිරීම ඊළඟට කමාවක් දාලා එහෙම නැත්නම් ඉඩක් ගාලා ලියන්න ඕන විටමින් සහ පරබේත් ලබා දී ඒ දෙකක් තියෙනවා මේ වෛද්‍ය සායනයේදී F සහ දත් පරීක්ෂා කරලා නිකන් ඉන්නේ නැහැ විටමින් සහ පරබේත් ලබා දෙන්න විටමින් F සහ දත් පරීක්ෂා කිරීම විටමින් සහ පරබේස් ලබා දීම. ඒක තමයි හොඳම උත්තරේ. ඇස් සහ දත් පරීක්ෂා කිරීම විටමින් සහ පරබේස් ලබා දීම. එහෙම නැත්නම් මෙහෙම පුළුවන්. ඇස් සහ දත් පරීක්ෂා කර විටමින් සහ පරබේස් ලබා දීම. ඊළඟට වෛද්‍ය සායනයේදී ළමයින්ට ලබා දෙන්න මොනවද ඒ කාරණේ? නැහ් වෛද්‍ය සායනයේදී සිදු කරන්නේ කුමක්ද? නැහ් ඒකද පුතේ පොඩ්ඩක් මට වැරදුනා. වෛද්‍ය සායනයේදී සිදු කරන්නේ කොහොමද ප්‍රශ්න දෙකක් නම් දැම්මේ වෛද්‍ය සායනයේදී සිදු කරන්නේ මොකද්ද ඇස් සහ දත් පරීක්ෂා කිරීම විතරයි ඒකට ප්‍රශ්නේ අනිත් එක දැම්මා දෙන්න මොනවද කියලා වෙනම ප්‍රශ්නයකට දැම්මනේ මම ඇස් සහ දත් පරීක්ෂා කිරීම එච්චරයි එන්න ඕන අරක වෙන්න ඕනේ නැහැ එතකොට වෛද්‍ය සායනයේදී දෙන්න මොනවද විටමින් සහ පණුවේ ඊළඟ ප්‍රශ්නේ විටමින් සහ පණුවේ ඒක ප්‍රශ්න දෙක කඩලා දාලා තියෙනවා වෛද්‍ය සායනයේදී සිදු කරන්නේ කොහොමද ඇස් සහ දත් පරීක්ෂා කිරීම වෛද්‍ය සායනයේදී ළමයට ලබා දෙන්නේ මොනවද? විටමින් සහ පණුවේ. විටමින් සහ පණුවේ. ඒක දෙවෙනි උත්තරේ 16 වෙනි එකට. ඒක හදාගන්න.
ඖෂධ මොකක්ද හරි එක ඖෂධ කොම්බුවක් කියනවද කොම්බුවක් කියන්නේ නැහැ ඖෂධ කියනවා ද කියනකට මහා ප්‍රාණ වෙන්නවා එතකොට උත්තරය දෙවෙනි එක ඖෂධ දෙක අනුභවයද අනුභවයද අනුභව අනුභවය අනුභවය එතකොට පළවෙනි එකයි උත්තරය විස්මය නෙමෙයි විස්මය දෙවෙනි උත්තරේ ඖෂධ දෙවෙනි එක අනුභවය පළවෙනි එක විස්මය දෙවෙනි එක මේක දෙක හරියයි තියන්නේ ඔක්කොම තියෙනවනේ දැන් ගජනම් ඇත් නාලය නම් වටේ ඇත් වටේ ඔන්න තුනම තිබුණා විතරයි එක හරියක් තියෙන්නේ ගජනම් ඇත් ඒකට හරිය දාන්න එපා නාලය නම් බටය ඇත් බටය බත් ඇටය ඔය පෙළි තුනම ලිව්වොත් හරි දූපත දිවයි දූපත දිවයි දූපත දිවයි න මම බෝඩ් එකේ තියෙනවා අකුර වලට බලා ගන්න පුළුවන් මම ඉස්සෙල්ලාක කියලා ඉවර වෙලා ලියන්නම් හොඳද දූපත දිවයි න තරු තාරකා තාරකා ප්‍රවෘත්තිය පුවත පුවත මේක මේ ගුරුවක් පොතේ දීපු ඒවා පුවත පාර මාර්ගය මාවත කියන්නත් පුළුවන් මාර්ගය මාවත අනිත් ටිකත් අපි කතා කරලා මම බෝඩ් එකේ පෙන්නන්නම් ප්‍රශ්න ප්‍රශ්න පිළිතුරු පිළිතුරු උත්තර කියන්න පුළුවන් උත්තර ප්‍රශ්න උත්තර පුරුදු නුපුරුදු නුයන් නොක් නොක් නෙවෙයි නුපුරුදු පිපෙයි නොපිපෙයි නෙවෙයි පරිවි නොපිපෙයි වැරදි පරිවි දිරන ඒක නොදිරන केली सेल्लम एकत में क्या बोलूँ केली सेल्लम अनित्य का तीन नाम उकात दे आहाला पहाल केर पटर लायन मूवी के लिए नहीं है आहाला पहाल उकात बैठियो प्रश्न है අසංග කියන ප්‍රශ්නේ මොකද්ද? එකලා දලා ප්‍රශ්නයක් තියෙනවා. මම බලන්න. දූපත දිවයි. මේ බලන්න දූපත දිවයි න තරු තාරකා ප්‍රවෘත්තිය පුවත පාර මාර්ගය හෝ මාවත ප්‍රශ්න පිළිතුරු කිව්වත් හරි උත්තර කිව්වත් හරි පුරුදු නොපුරුදු පිටේ පරිදි දිරම නොදිරම කෙලි සෙල්ලම් අහල පහල කෙලි සෙල්ලම් අහල පහල අසගි මට කියන්න පුතේ උත්තරය ප්‍රශ්නේ මොකක්ද කියලා ආගේ 11 12 එන්න බලන්න පොඩ්ඩක් මොකද කියලා විසියක දූපත දිවයින දූපත සමානපද දූපත දිවයින ගජනාලය ගජනම් ඇත් නාලය නම් බටය ඇත් බටය බත් ඇටය
බලන්න 11 12ට එදින ඔබ පාසලට රැගෙන ආ යුතු දේවල් මොනවාද? රක් පාසලට එන්නත් කාත්පත සහ වෙනත් රෝග විනිශ්චය කාත්පත. වෛද්‍ය සහායනේ පැවැත්වෙන්නේ කොහෙද? විද්‍යාලීය ප්‍රධාන ශාලාව. විද්‍යාලීය ප්‍රධාන ශාලාව. අතරවන ශ්‍රේණිය සඳහා පැවැත්වෙන වෛද්‍ය සහායනේ පැවැත්වෙන්නේ කවරදාද? කවරදාද? අතර ශ්‍රේණිය සඳහා පැවැත්වෙන්නේ කවරදාද? මේ 23 වන බදාදා. හරිනේ? හරි. අපි අන් සිංහල ඊළඟ ටිකට එළදෙන උඹෑ කියමින් කෑගස්සති වැරදීනේ. එළදෙන කියන්නේ ඒක වචනයි, කෑගස්සති කියන්නේ බහුවචනයි. උත්තරේ වැරදි. මේ 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 වාක්‍ය වැරදි. එහෙනම් එළදෙන උඹෑ කියමින් කෑගසයි වෙන. ඒක වැරදි. අම්මා එළවලු කූඩේට තමයි. හරි. අම්මා ඒක වචනයි, තමයි ඒක වචන. අම්මා එළවලු කූඩේට තමයි. හරි. තාත්තා වත්තපාඩ ගියාය. තාත්තා කිව්වොත් තාත්ත පුරුෂ ලිංගයි, ගියාය කියන්නේ ස්ත්‍රී ලිංගයි. තාත්තා වත්තපාඩ යනවනම් දෙත් ඇහැට්ටි කියදගෙන යන්නේ. ඇයි ගියාය ස්ත්‍රී ලිංගයි? එතන තාත්තා කියන්නේ පුරුෂ ලිංග පදයක්. එනන් ගියේ වෙන්න ඕන. තාත්තා වත්තපාඩ ගියේ. කන්ද උඩින් ඉරුපායයි. ඔව්. හරි. කන්ද උඩින් ඉරුපායයි එක. හරි. එනම් දෙවෙනි එක පළවෙනි එක වැරදි, තුන්වෙනි එක වැරදි. අනේ දෙක හරි. එක වැරදි, දෙක හරි, තුන වැරදි, හතර හරි. කලා දලහ කියලා දුන්නා නේ මණික. තිබේ නම් එයද? කමන්නේ එම දැම්මද වැරදි නෑ. හරි. එන්නත් කාත්පතක් තිබේ නම් මේ අදරන් ගෙන ආයි. තිබේ නම් විතරණ ගේන්න කියලා තියෙන්නේ. වැස්ස. ඔන්න දැන් ඕක තමයි ප්‍රශ්නේ වෙන්නේ. මම දැන් මේ විදිහට රචනා දෙන්නේ නැත්නම් මට මේක බලා ගන්න බැරි නිසා. දැන් ඕක ඔයාලා බලා ගන්න නම් වෙන්නේ අනිවාර්යයෙන්ම මේ අම්මලා තාත්තලාට කියලා. මෙන්න මේ වාගේ තියෙනවනะ. වැස්ස. වැස්ස. මෙවැනි මාතෘකා සාමාන්‍යයෙන් ලියන්න ඕන අපි වර්තමාන කාලේ. වර්තමාන කාලේ. පරිසරය අඳුරු කරමින් පරිසරය අඳුරු කරමින් හෝගාමින් වැස්ස වහි. වැස්ස වසි. වැස්ස වැස්සේ කියන්නේ පා. වැස්ස වහි. වැස්ස මිනිසාට මිනිසාගේ ගොවිතැන් කටයුතු වලට ජලය ලබා දෙයි. දැන් නම් වැස්ස ශාක වලට ජලය ලබා දෙයි. දියසිඳුරු ගංගාවල දියසිඳුරු ගංගා වැස්සෙන් දියසිඳුරු ගංගා වල වැස්ස ජලය පුරවයි. වැස්සෙන් ජලය පිරෙයි. පිරෙයි කියන්නත් පුළුවන්. වැස්සෙන් ජලය පිරෙයි. වියලී ගිය ශාක වැස්සෙන් ප්‍රාණවත් වෙයි. වැස්ස මුළු පරිසරයම සිසිල් කරයි. වැස්ස මුළු පරිසරයම ප්‍රාණවත් කරයි. වියලී තිබු පොළොව තලය වැස්සෙන් තෙත් වෙයි. වැව් පොකුණු ගංගා වැස්සෙන් පිරෙයි. පිරියයි පිරිතිරෙයි වගේව තියන්න පුළුවන්. ඔක අකුරු වැරදින්න බෑ. අකුරු පහක් තියෙන එක වාක්‍යයකට පුතේ ඔක පසුව අම්මට හරි තාත්තට හරි කියලා බලව ගන්නවා. හරි. දැන් අපි යන් ගණිතයට බලන්න. 804 එතකොට 160 බෙදන්න. अतसीय हतराई एक सीय हतराई अतसीय हतरा देखें एक सीय हटा हतरे अबे जब मैं लगाने बोर्ड निकलती आती का
කෝඩ් එක බලන්න. දැන් දෙකෙන් බෙදන්න තියෙනකොට දැන් මේ වගේ ධම්මම පළමුව කරන්න ඕනේ මාත් එක්කම කරගන්න ඔයාලා. මෙන්න මේ උදාහරණය තමයි බලන්නේ. ඔයාලා උදාහරණේ බලාගන්න. අතන දෙකේව කියද 4යි. ඒ දැන් ගුණ කරානේ අපි. දැන් ගුණ කරා. ගුණ කරපු ගමන්ම නෑ මෙදුවනේ. මෙදුව. දැන් මේ පැත්තේ යන මෙදුව. මෙදුව ගමන්ම ගුණ කරා. අතන දෙකේව 4යි. දෙවරයක් 4 8යි. අනේ නම් ඒ බෙදීමත් එක්ක ටක් ගලාම ගුණ කිරි. ඊට පස්සේ මේකෙන් මේක 8ෙන් 8ක් බිඳුවයි. එහෙනම් ඊට පස්සේ ආවම කිරි. දීර්ඝ බෙදීමක් කියන්නේ පුතේදුවේ මේක ඇතුළ තියෙනවා බෙදීම තියෙනවා ගුණ කිරීම තියෙනවා අඩු කිරීම තියෙනවා. තුනක් තියෙනවා ගන්නට. 8 දෙකේව 4යි දෙවරක් 4 8යි 8ෙන් 8ක් බිඳුවයි. හරි. දැන් බෙදුව ගුණ කරා අඩු කරා. දැන් ආපස්සට මේව මෙතන තියෙන මෙතන නෑ මේක නේන මෙතේ. බිඳුවට දෙකේව තියෙනවා නෑ. එහෙනම් බිඳුවද? ආපෝ මේක ගුණ කරනවා බිඳුවාවක් කියලා බෑ. දෙවරයක් බිඳුව බිඳුවයි. හරි. එක අඩු කරන්න බිඳුවයි. බිඳුව බිඳුව පිට අඩු දැන් 4 වෙනවා මෙතෙන්ට. 4 දෙකේව 2යි දෙවරයක් 2 4යි 4ෙන් 4ක් බිඳුවයි. එහෙනම් උත්තරය කියද 402යි. 402 අපි ඊළඟට බලමු. එකට හතරේ තියනවද නැහැ එහෙනම් පළවෙනි දිනතාවයක් බිඳුව දාන්නේ නැහැ අපි මෙතන බිඳුව දාන්න ඕනේ නැහැ එකට පළවෙනි උත්තරේ විතරයි බිඳුව දාන්න නැති පළවෙනි ඉලක්කම එකට හතරේ නැහැ 16 ඊළඟ 16 තියනවා 16 ට හතරේ වා 4යි 16 ට හතරේ වා 4යි ගුණ කරන්න හතර වාරයක් අතන 16යි 16 16 බිඳුවයි එනම් මේ ගත්ත මෙතන බිඳුව මෙතන බිඳුවයි ගත්ත මෙතෙන්ට බිඳුවට ආතරේව නැහැ හතර වාරයක් බිඳුව බිඳුවයි බිඳුව 174 ව 4 එක දීර්ඝ බෙදීම තේරුණා නේද දැන් දීර්ඝ බෙදීම මම අත්‍තරම ආපහු කියලා වන්නද නෑ නේද බලන්න ආපහු සරයක් මෙන්න මේ ගණන් දෙක දීර්ඝ ලෙස බෙදමු 8ට 2 බැලුවා 4යි උඩ තියෙනවා 4 දෙවාරයක් 4 බැලුවා 8යි 8ෙන් 8ක් බිඳුවයි අනේ ඉතලයක් දාලා අර බිඳුව ගේනවා පහළට ඊට පස්සේ බිඳුවට 2ව නැහැ එහෙනම් බිඳුව දැම්මා දෙවරක් බිඳුව බිඳුවයි බිඳුව බිඳුවක් බිඳුවයි දැන් 4 ගත්ත පහළට බිඳුව ළඟට 4 ගත්තා 4ට 2ව 2යි දෙවාරයක් 2 4යි 4ෙන් 4ක් බිඳුවයි 108ත් එමය එකට නැහැ ඒක නිසා ඒක අපි බිඳුව දාන්න යන්න එපා 16 බැලුවා 16 ට 4 ඒවා 4යි 4 වරක් 4 16යි 16න් 16ක් බිඳුවයි ඊළඟ බිඳුව ගත්ත පාරට අර බිඳුව ඉතුරු එක ගන්න ළඟට බිඳුවට නැහැ අපව බිඳුව ගුණ කරා අපව ඒක ඒ ගන්න තමයි හරි දැන් එන්නේ වගේ ඔයාලට තියෙනවා දීර්ඝ ලෙස මෙතනම බෙදන්න ගණන් 4 204 දෙකේ 508 දෙකෙන් 652 දෙකෙන් 3ෙන් 951 4 41 දක්වා දීර්ඝ බෙදන්න තියෙනවා බලමු දැන් මෙන්න ගැටලු තියෙනවා පොල් ගෙඩි 608ක් සමානව ගොඩවල් දෙකකට වෙන් කළේ නම් ඒක ගොඩක් ඇද පොල් ගෙඩි ගන්න කියද ඔයාලා කටුකොලේ බෙදන්න දීර්ඝ ක්‍රමයෙන් බෙදන්න 608 බෙදනවා කියන්නේ දෙකේ පාසලක සෑම සිසුකටම දෙක බැගින් ලබා දෙනවා කතාන්තර පොත 970ක් පරිත්‍යාග කරලා ලැබෙනවා නා පාසලේ සිට මුළු සිසුන් ගන්න කියද 970 වෙනද දෙක එක් ළමයකට තුන බැගින් 132ක් ළමයි කීදෙනට දෙන්න පුළුවන් බෙදන්න ඔය ටික ඔක්කොම කීවල බලලා බෙදන්න පාසලට 47 බලන්න පාසලට පරිත්‍යාග ලෙස පොත් 680ක් ලැබුණේ එක් පැයකට පොත් තුන බැගින් ලබා දෙන්නේ නම් පොත් ලබා දිය හැකි සිසුන් ගන්න කීය 680 බෙදන්න තුනේ ඉතිරි පොත් ගන්න කීයද ඔක්කොම තියෙන බෙදීම. දැන් බෙදීම අද මම විනාඩි දෙනවා මේකට විනාඩි 15. මේවත් බෙදීම තියෙන. පරිසර 57 දක්වාම බෙදන්න තියෙන. අද බෙදීම් පාඩමේ ටිකක් වැඩිපුර දැම්මාද? හොඳද? හරි. එහෙනම් කරන්න බලන්න. මෙතන තියෙන යා කරා. මෙන්න 52 ඉඳලා හරිද? 42 ඉඳලා තමයි චුට්ටක් හිතන්න ඕන. හැම එකම දීර්ඝ බෙදලා ගන්න.
දීර්ඝ බෙදීම යටතේ බෙදලා ගන්න උත්තරය හොයාගන්න. උත්තේ ඔයාලා නිකන් උත්තර නම් අර මෙන් බලලා දාන්න යන්න එපා. දීර්ඝ ක්‍රමයටම බෙදන්න ඕන. හොඳද? දීර්ඝ ක්‍රමයටම බෙදලා ගන්න. අංක දාලා අංකය දාලා ඒ යටතේ අංකය දාලා ඒ යටතේ බෙදන්න ගන්න. අංකය දාලා ඒ යටතේ බෙදන්න ගන්න මට පෙන්වන්න ඕන. මම කට්ටියගේ කට්ටියට ඒ ඒ බෙදපු ඒවා දීර්ඝ ක්‍රමයට බෙදපු ඒවා මට පෙන්වන්න ඕන. හොඳද? සියලු දෙනාගේ වීඩියෝ ඔන් කරවනවා මම දැන්. මේ 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 හතර විතරක් නෙමෙයි. මේ හතර මේ පොතේම මේ මේ පේපර් එකේමනේ. ටියුට් එකේමනේ කරන් තියෙන. මෙන්න මේවා 42 43 44 අංකය දාලා පැත්තකින් දීර්ඝ ක්‍රමයට හරියට ලස්සනට බෙදලා තියෙනවා. එතන මෙතන තියෙනවා අර ටිකනම් වේපර් එකේ මම තියෙන 42 ඉඳලා තියෙනවා 52 දක්වා 11ක් තියෙනවා මේ ප්‍රශ්න 11ට ගණන් 11ම දීර්ඝ ක්‍රමයට බෙදලා තියෙනවා
මම බලාගෙන ඉන්නේ හොඳේ මම බලාගෙන ඉන්නේ ඒක නිසා අනේ පුතේ කරලා ඉවරයි කියලා නම් දාන්න එපා හොඳට බලන්න ඕන කරන් ඉවරලා කරන්න බෑ මේ වගේ පොඩි වෙලා
හරි වෙලාව ඇති මං හිතන්නේ නේද? ඉතින් බලමු කට්ටියගේ කට්ටිය නිදි ගිහිල්ලා දන්නේ නැහැ. ඔව් හොඳයි ඉවර නම් හොඳයි අපි බලමු. හරි එනක් බල හදාගත්තා. මෙන්න මෙතන ඉඳලානේ මම බෝඩ් එක පාවිච්චි කරනවා ගණන් හතරම සෑදීම සඳහා. හැබැයි වෙනස් වෙන්න බෑ. देसिया कर देखिए देसिया कर देखिए पंसिया कर देखिए इतने पास से हाई सी बनास देख तूने नवसी बनाते का हाथ रहे देसी हाथ रहा पिस्से लंबा लो मेरे में कोने का ना देसी हाथ रहा देखें बेदान की नहीं कर मेरे पति ने बेदान मामा देखने देखे वा एकाई देवार यहाँ तक देखाई देखने देखा बिंदु आई मैं बिंदु के नाम में तेंत है बिंदु के देखे वन है देवार यहाँ बिंदु बिंदु आई बिंदु 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 आई मैं हाथर के नाम में तेंत है हाथर देखे वा देखाई देवार यहाँ देखा हाथर आई हाथर यहाँ तरह बिंदु आई उत्तरे विन्ने एक सीर देख उत्तरे एक सीर देख नेक बालम පහළ දෙකේ වා දෙකයි දෙවාරයක් දෙක හතරයි ඊට පස්සේ අඩු කරා හැමතිස්සෙම බෙදුව ගමන් ගුණ කරන්න අඩු කරන්න ඔය තුරුම කරන්නවා පහෙන් හතරක් ගියාම එකයි මෙන්න මෙතන දැන් ගානක් ඉතුරු වෙනි අන්න ඒකට වටිනාකමක් එනවා දැන් මේ බිඳුව මෙතෙන්ට ගනව 10 වුණා 10 දෙකේ වා 5යි දෙවාරයක් 5 10යි 10න් 10ක් බිඳුවයි මේ අට ගනව බිඳුව අතර දෙකේ වා අතරයි දෙවාරයක් අතර 8යි 8න් 8ක් බිඳුවයි උත්තරය 254යි හරි දාගන්න 6 3 වා 2යි දෙවාරයක් 3 6යි 6න් 6 බිඳුවයි 5 ගත්ත මෙතෙන්ට 5 3 වා 1යි 3 වාරයක් 1 3යි 5න් 3 2යි මේ දෙක ගත්ත මෙතෙන්ට 22 3 වා අත්තයි තුමාරයක් අත 21යි 22 21ක් ගියාම 1යි අන්න ඒක එකක් ඉතුරුයි එක එකක් ඉතුරුයි නවය තාතරේ වා 2යි දෙවාරයක් අතර 8යි නවය ගතක් ගියාම 1යි 5 ගත්ත මෙතන දැන් 15 වුණා 15 තාතරේ වා 3යි හතර වාරයක් 3 12යි පාදයෙන් බලන් ගියාම 3යි මේක ගත මෙතෙන්ට 31 4 වා 7යි 4 වාරයක් අත 28යි උත්තරය 3ක් 237යි 33 237යි 33 ඔන්න දැන් ওই විදිහට තිබුණා නම් ඔයාලට තියෙනවා ලකුණු 8ක් හරි ලකුණු දාන්න එපා දැම්ම हर नए देते का अभी हम गैटलू इस दिन पेटी मास से तो गैटलू अबे ही मतलब हम मांग क्यों आप पहनना नहीं किया लाते हम मेक वैरी दिनों तादिसियम वाला हाथ पे काटते का मांग हाथ ने काटते का बाला नहीं होते थे मांग ना हाथ रख के तो लिया करना बोलते के तो बता मतलब आप हो सैलिन सैलिन मार कराना होना नहीं बल
පාසලක සෑම සිසුවෙකුටම දෙක බැගින් ලබා දෙන කතාන්දර පොත 970ක් පරිත්‍යාග කරන ලැබෙන පාසලක සිසුන් ගන්න කියද එන 970 විදුවා දෙකේ 970 විදුවා දෙකේ 44 බව එක් ළමයකට මාස 3 බැගින් මල් 132ක් ළමයි කී දෙනෙක් බෙදා දියක්ද එනම් බෙදුව අපි කියන්නද 132 බෙදා ගන්න තුනේ ඊළඟට බලමු 45 චාරිකාවක් අවසානයේදී රුපියල් 168ක් සෑම ළම රුපියල් 4 බැගින් බෙදා දෙන්නේ චාරිකාවක් සමග මුළු ළමයි ගන්නක 168 4ෙන් බෙද 168 බෙදීම 4 දැන් හරිනේ ඔන්න 46 වෙනකන් 45 වෙනකන් මම පොඩ් එකේ ලියලා තියෙන දැන් පේනව නේද ඉස්සෙල්ලම මේ 6ට 2 වා පළවෙනි ගාන 6ට 2 වා 3යි හයට දෙකේ වා තුනයි තුන් වාරයක් දෙක හයයි හයෙන් හය බිඳුවයි මේ බිඳුව මෙතෙන්ට ගත්තා බිඳුවට දෙකේ වනේ බිඳුවයි දෙවාරයක් බිඳුව බිඳුවයි බිඳුවයි අට ගත්ත මෙතෙන්ට අට දෙකේ වා හතරයි දෙවාරයක් අතර අටයි අටෙන් අටක් බිඳුවයි මේක බලන්න 9ට දෙකේ වා හතරයි හතර වාරයක් දෙක අටයි නවයෙන් අටක් ගියාම 1යි අත ගත්ත මෙතන 17යි 14 දෙකේ වා අටයි දෙවාරයක් අට 16යි 17 16ක් ගියාම 1යි බිඳුව ගත්ත දැන් මෙතන 10යි 10ට දෙකේ වා 5යි 5 වාරයක් දෙක 10යි 10ෙන් 10ක් බිඳුවයි උත්තරය 485යි ඉතලකේ 304යි ඊළඟට 132 මැදුවා 3යි එකට නෑ 3ට එකට නෑ 3 1 3 1 3 13 13 ට 3 ඒවා 4යි 13 ට 3 ඒවා 4යි 4 වාරයක් 3 12යි 13 ට 12 කියම 1යි ඊට පස්සේ 2 ගත්තා 12 ට 3 ඒවා 4යි 3 වාරයක් 4 12යි 12 න් 12 බිඳුවයි උත්තරය 47යි අත්බල ළමයි ගන්න එකට නෑ 16යි 16 ට 4 ඒවා 4යි හතර වාරයක් හතර 16යි 16 16ක් බිඳුවයි අට ගත්ත මෙතෙන්ට 8 14 ඒවා 2යි හතර වාරයක් දෙක 8යි 8 8ක් බිඳුවයි මොන කරන්නේ දර උත්තරේ 42යි ළමයි 42ක් කියලා තියෙනවා අදා ගත්ත නේද අපි 46 ඉඳලා 46 ඉඳලා ගණන් හතරක් හදමු මෙනික මැකුවා ගෝලි සමිතියක සමාජිකයන් අතර බෙදා දීමට ගෙනලාද පොහොර මලුනේ පොල්පල බෙදා දෙමනේ පොල්පල ගණන 584යි එකයකට පොල්පල 3 බැගින් බෙදා දුන්නේ නම් සමාජිකෙන් කී දෙනෙකුට පොල්පල බෙදා දෙන්න පුළුවන්ද එහෙනම් අපිට 584 3 584 බෙදනවා 3 47 දයන් පාසල පරිත්‍යාග ලෙස පොත් 680ක් ලැබෙන එකයකට පොත් 3 බැගින් ලබා දෙන්නේ 680 බෙදන්නවල 680 බෙදනවා 3 ඊට පස්සේ බෑ කියනවා ඉතිරි පොත් ගන්න කියද කියලා අපි ඒකේ වෙලාවට බලමු ඉතිරි පොත් ගන්න කියද 48 එක් ළමයකට 4 බැගින් ලබා දෙන්නේ නම් පොත් ලබා දියන්නේ සිසුන් ගන්න කියද පාසලක පරිත්‍යාගල පොත් 680 ළමයි එකයකට පොත් 3 බැගින් ලබා දෙන්නේ නම් පොත් ලබා දියන්නේ සිසුන් ගන්න එන 680 බෙදන්න 3 ඊට පස්සේ ඉතිරි ගන්නවා එක් ළමයකට පොත් 4 බැගින් ලබා දුන්නේ නම් අර ඉහළ පහ එකමයි 680 බෙදන්න 4 ICS 4 4
අතලිස් නමය තල කැරලි හයිසිය හතරනයක් කර පැයට වඩ හතර බැගින් මැදන්නන හයිසිය හතරිය වෙතනවා හතරේ හයිසිය හතරිය වෙතනවා හතරේ අපි එනම් ඒ ගණන් තුනට යමු ගණන් හතරයි බලන්න හදා ගන්න 584 බෙදන්න තුනේ පහට තුනේවා එකයි තුන් වාරයක් එක තුනයි පහ තුනක් යාම දෙකයි අටගත්ත මෙතන දැන් 28යි 28 තුනේව කීයද 9යි තුන් වාරයක් 9 27යි 28 27ක් යාම එකයි හතර ගත්ත මෙතෙන්ට 14 තුනේව හතරයි තුන් වාරක් හතර 12යි ඉතිරි දෙක ඉතිරි දෙක අපිට 194 තිබුණ මුතර අපේ අහත් ප්‍රශ්නේ තියන්නේ 194 194 විතරයි 680 ගන්න තුනේ 6 මේවා 2යි 3 වාරයක් දෙක 6යි 6 නම් 0යි 8 ගත්ත මෙතෙන් 13 මේවා 2යි 2 වාරයක් 3 6යි 8 නම් ගියාම 2යි මෙතන ගත්ත මෙතන 23 මේවා 6යි 3 වාරක් 6යි 18යි इतनी देखा एना मैं क्या आ रही हूँ मैं प्रश्न यहाँ उत्तर है जैसे ये विषय आया है इतनी कहाँ ना आ रही हूँ मैंने मैं इतनी देखा इन्हें वैसे हाई सी आसुमें तो मैं हाथ रहे पर हाथ रहे कहाँ ना देखूँ हाई का हाथ रहे वह एक का है हाथ रहा है कहाँ हाथ रहा है हाई का तरंग यहाँ देख का है इस आटा हतर वार बिंदु बिंदु आय बिंदु 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 आय उत्तर 177 670 මෙතනම 4ෙන් 6ට 4 එකයි 4 වරක් 4යි 6න් 4ක් ගියාම 1යි 2යි 24ට 4 ඒවා 6යි 6 වරක් 24යි 24 24ක් ගියාම 0යි ඊට පස්සේ බිඳුව ගත්ත මෙතෙන්ට බිඳුවට නැහැ 0යි බිඳුව 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 බැංකු බැංකුවක ළමයි තිදෙනෙකුට වාඩි වෙයක ළමයි 420. එහෙනම් 420 බෙදන්න ඕන තුනේ. 1 3ක් නේ වාඩි වෙන්න පුළුවන්. ඊළඟට 190 පොඩි 2 බැගින් පොඩි 296කට ගැසෙන්න අවශ්‍ය පොඩි ගන්න. 296 බෙදන්න ඕන දෙකෙන්. 296 බෙදුවා දෙකෙන්. 52 වෙනි එක ටොපි 408ක් බෝතල් දෙකකට සමානව දමලා දෙක බෝතල් එකකට දමන. එතන 408 බෙදන්න ඕන දෙකෙන්. आरसी आपने दी मस देखा अरे बता क्या नाम बलंद है ऐसा रेगा नाम तूने तीन हाथरे का तूने वा एकाई तुम्हारे यक के का तुनाई हाथरे तूने क्या मत एकाई आए गत में तेरे दास से तेरे के वा आता ही अथवा रे तेरे दास से आए दास से बिंदु है उत्तरे एक ऐसी हाथर भी साथ है हाथर तेरे के वा देखा है दीवारे तेरे आता है हाथर एक अथवा बिंदु है बिंदु गत में तेरे बिंदु तेरे के वन है बिंदु है दीवारे बिंदु बिंदु है बिंदु 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 है आता तेरे के वा आता है दीवारे कतरा आता है आते कतरा बिंदु है उत्तरे देसी हाथर
दीर्घकमेटल वीडियो ऑफ कर पेपर के आदन आए पटांगा सिंगल वाट लाख एक हरिय सिंगल वाट एक सिंगल वाट एक हतरा पहा हाय हत्या अट नम आई दहाल दुलाय दातुनाई दातरा पाल भाई लख पाल भाई आता है ना मेक वैल्यू नया ना आप पाल भाई मेरी का बालू आप मेरी का दोला आतरे में दोम किया दुत्तरे तुनाई या कल नंग अरिदागन में दोला आतरे में दोम तुनाई तिस्ते के देखे में दोम दासे आई दाहर तुने में दोम हाया आई तिस्पा पहे में दोम हाताई तिस्साय तुने में दोम दोला है पनस सद्दक बा दासे दाहर दाहर दाहन में विश्व हाथली हाथ तीनों लाखो लाखों हाथली हाथ में कटा हुआ दोला आतरे में दोम तुनाई अंगे මුලසේ කොළත කඳද ඉක්මනට බලක් ඉන්නද වම්බුට පැලිය ලබා ගැනීමට කල යුතු වන්නේ මොකක්ද ශරීරයට විෂ රහිත ආහාර ලබා ගැනීම විෂ රහිත කියන්නේ විෂ නැති මේ දවස්වල වැඩි කතා බහට ලක් වෙන කාරණයක් रासायनिक पौर सह काबनिक पौर पील दंड की पेड़ भागना भोगया गिवत्त मनालिसपवत्ता मेकियान होंदलिसपवत्ता प्रयोजन उत्तर बीज के भोग वर्गे मनमेन बीज तवांदाल पेलगा කෙලින්ම බීජයක් පිටවන්න පුළුවන්. මෙන්න බලන්න මේ සතාන 66 මේකේ මේ දක්වන විප්කොටස එක් එක් ස්ථානයන් වගා කළ හැකි භෝග කුමක්ද ABCD අනුපිළිවෙලට දක්වා ඇති පිළිතුර වන්නේ මොකක්ද? B තීරුවේ මොනවද? D තීරුවේ මොනවද? A තීරුවේ මොනවද? C තීරුවේ මොනවද? රතුදාස් වම්බටු ගස්ලබු කොටුකොල. වම්බටු රතු ගස්ලබු රතුදාස් කොටුකොල. ගස්ලබු රතුදාස් ABCD
ඔතන කල්පනා කරලා බලන්න. බොට්ටුකොළ කොතෙන්ට දෙන්නවද? වම්බටු එන්නවන කොතෙන්ටද? ගස් ලබු එන්නවන කොතෙන්ටද? බොට්ටුකොළ වම්බටු හතුදාස් දාස්වාගා කරන්න යයි අපි මේ රුමින්ගෙන් බේරගන්න. රුමින්ගෙන් බේර ගැනීම සඳහා තමයි දාස්වාගා කරන්නේ. එතන දාස් පැල එන්නවන මොන හරියටද මේ? බීජ පැලවීමට අවශ්‍ය සාධකයක් නොවේ. ඒ කියන්නේ බීජ පැලවීම අවශ්‍ය කරන්නේ මේක අවශ්‍ය නැහැ. මුල් මගින් පැලවෙන ශාකය. මේ ශාකය ගන්න වෙන්නේ මුල් වලින්. මුල් වලින් තමයි එන්නේ. තමන් මගින් පැල ලබා ගන්න භෝග වර්ගය. රූපේ දැක්කට පස්සේ බීජක මුලින්ම පෙරතර පැමිණෙන්නේ. මම ඉස්සෙල්ලත් ඇහුවා. මේ මොකක්ද ඇවිල්ලා තියෙන්නේ? බගාවේදී සයි පහළට හැරිලා යන්නේ මේක. කවුරු හොයාගන්නද යන්නේ? වගාවෙදී සතුන් නෙලවා දැම්මට යොදා ගන්න පුළුවන් මොකද්ද මේ? මුල් අද්දවා ගත හැකි ශාක පත්‍රයක් වන්නේ දන්නවා දියවල්මන් ප්‍රයෝජනවත් tane දියවල්මන දන්නව නේද? පාත බීජ වල ඉක්මනින්ම පැලවෙන බීජය අබ පොල් අබ අබයි අබයි අබ කියන්නේ චූටි වර්ගයක් තියෙන්නේ. ඊවත වගාද විකල්ප වදින ලෙස යොදාගත නැහැක්කේ. වැලක සෑදෙන එළවලුවක් නොවේ. බීජ පැලවීමෙන් නිවැරදි ආර පිළිවෙල තෝරා उपकरण මේක බලන්න පහක් දැක්කනේ ළමේ බීජ පැල කිරීමට එකම වර්ගයේ සරු බීජ විවිධ පාත් සාම්පල් බඳුන් ලෙස සහ ජලය යොදා කරන ලද පරීක්ෂණය. A B C D පෙබරවාරි 26 පෙබරවාරි 23 පෙබරවාරි 22 පෙබරවාරි 21 මාර්තු 9 වන දින ඉහත පරිදි පැල වර්ධනය වී තිබෙනු දක්නට ලැබුණි. ඉතා කෙටි කාලයක් තුළදී හොඳ වර්ධනයක් පෙන්නුම් කරන පැලේ මොකක්ද? කෙටි කාලකින් හොඳ වර්ධනයක් පෙන්නම් තු පෙන්නුම් කරන්න මොන පැලේ උපකල්පනය කරන්න බලන්න අඩුම වර්ධන වේගයක් පෙන්නුම් කරන පැලේ උපකල්පන පාද දක්වන්නේ සිසුවෙක් බීජ පැල කර ඇති ආකාරය සාමරකා සාමාන්‍ය කාමර උෂ්ණත්ව ජලය සාමර කාමර කාමර උෂ්ණත්ව ජලයට පොල් තෙල් තට්ටුවක් දමලා නටනතේ ක්‍රත් කර නිමාගත් ජලය නටනතේ ක්‍රත් කර රත් කළ ජලයට පොල් තෙල් තට්ටුවක් දමනවා මින් පැලවිය හැකි භාජනය මොකක්ද සාමාන්‍යයෙන් අපි පැලවෙන්න නම් මේ පරීක්ෂණය කරනකොට වෙන කිසිම දෙයක් මේ ජලයට දාන්න හොඳ නැහැ සාමාන්‍ය කාමර උෂ්ණත්ව ජලය කියන්නේ සාමාන්‍ය උෂ්ණත්වයේ තියෙන උෂ්ණත්වය සාමාන්‍ය උෂ්ණත්වය හරි 87 වෙනි එක දක්වා කරන්න අද ප්‍රශ්න ටිකක් වැඩි හරි කරන්න පටගන්න
මෙවැනි අවස්ථාවක මම උදව්වක් කරන්නම් මෙවැනි අවස්ථාවක තියෙන්න ඕන මේ අර මැදම තියෙන උස තැන තමයි ගස් ලබු තියෙන්නේ මම උදව්වක් කරා උසම තැන මැදට මේ රවුමක මෙවැනි රවුමක උසම තැන තමයි අපි ගස් ලබු පැලේ සිටවන්නේ उत्तरे ගේට්ටුවද ලිඳද කානුවද කානුව ගෙවත්තේ කානුව තමයි කානුව මගින් තමයි වැඩි ජලය ඉවත් වෙන්නේ බීජයක් පැලවීමේදී මුලින්ම දක්න ලැබෙන කොටස මුල තව ඉස්සරහටත් තියෙන රස තියෙනවා මුල අංක 1 වම්බුඩු පැලයක් ලබා ගැනීමකට කල යුතු වන්නේ මොකද්ද වම්බුඩු පැලයක් ලබා ගන්නම් කරන් බීජ තවාන් කර පැල ලබා ගැති බීජ තවාන් කර වම්බුඩු තවාන් කරලා ලබා ගන්න පැල තුන්වෙනි උත්තරය ශරීරයට විෂ රහිත විෂ නැති ආහාර ලබා ගැනීමට නම් මොකද්ද කරන්න ඕන රසායනික පොහොර දැම්මොත් බීජ විෂ එනවා කාබනික පොහොර දාන්න ඕන ප්‍රමිනාශක තියෙන සියුතුනේ ඇයි කාබනික පොහොර දාන්න ඕන අංක 2 මේ දවස්වල කතා බහට ලක් වෙන එකක් අනිවාර්යෙන් මේ සැරේ විභාග කරනවා प्रयोजन भोग वर्ग मतलब
බණ්ඩක්ක බීජ කෙලින්ම හිටවල ගන්නෙ පතලවල බීජ නැහැ බීජ කෙලින්ම හිටවන්නේ බණ්ඩක්කවල තවන් දාන්නේ මේ දැක්කන බිම් කොටස එක් එක් ස්ථානෙන්නේ වගා කලයක භෝගයේ කුමද්ද එපිසිරියාන පිළිවෙල දක්වා තියෙනවාද මැදම කොටසේ ඉන්නේ රත් වම්මර ගස් ලැබු කුඩා බිම් කොටසක ඊළඟට දාන්න ඕන රතුදාස් රුමින්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ඊළඟට වම්බටු ඊළඟට කොටුකොළ අවසාන තමයි කොටුකොළ තියෙන්නේ තුන්වෙනි උත්තරය බීජ පැලවීමට අවශ්‍ය සාධකයක් නොවේ ජලය අවශ්‍යයි ඉඩකඩ අවශ්‍යයි බෑ රසායනික පොළ අවශ්‍ය නැහැ බීජ පැලවෙයි තුන්වෙනි උත්තරය මුල් මගින් පැලවෙන ශාකය දෙල් ගස් ලැබු කෙසෙල් නෙමෙයි දෙල් දෙල් වලින් පැලවෙන්නේ මුල් මගින් තවන් මගින් පැල ලබා ගන්නා භෝග වර්ගයේ වනුයි ඒ කියන්නේ කාණ්ඩයක්ම තියෙනවා බටු තක්කාලි කැරට් කැරට් නැහැ සාර්ම නිමිති වට්ටක නැහැ තක්කාලි බණ්ඩක්ක නැහැ තවන් මගින් පැල ලබා ගන්න බණ්ඩක්ක තවන් මගින් ලබා ගන්න නැහැ සාර්ම නිමිති වට්ටක්ක තවන් දන්නේ නැහැ බටු තක්කාලි කැරට් කැරට් කියන්නේ වර්ගය තවන් දාලා පැලය අරගෙන තමයි හිටවන්නේ පොඩි වෙලාවයි තාජුට්ටන් නිදිමත වෙසගෙන ඉන්න රූපේ දැක්වෙන පරිදි බීජයක මුලින්ම පිටතට පැමිණෙන්නේ මොකද්ද මුල ඉස්සෙල්ලම පිටතටම වෙන්නේ මුල අපනස්සට ඉඳලා අපව බලා ගන්න ගෙවත්තේ දැකිය හැකි අංගය ලිඳ ලිඳක් තියෙනවනේ ගෙවත්තක තියෙන. ගෙවත්තේ දැකිය හැකි අංගයක් ලිඳක් තියෙනවා. බීජ කැලිම්ම සිටුවේ හැකි භෝග වර්ගය තමයි බණ්ඩක්කා. මේකේ භෝග සිටුවන ආකාරය තමයි ගස් ලැබු රතුදාස් වම්බටු කොටුකොළ ගුරුවත්පදේ තියෙනවා මේක. මැදටම එන්න ඕන ගස් ලැබු ඊට පස්සේ රතුදාස් ඊට පස්සේ වම්බටු ඊට පස්සේ කොටුකොළ. මේක 4 සහ 6 6ක් වෙන්නත් පුළුවන්. බීජ පැලවීමට අවශ්‍ය සාධකයක් නොවේ රසායනික පොර මුල් මගින් පැලවෙන ශාකය දෙල් තවන් මගින් දාන්න බටු තක්කාලි කැරට් මේ තියෙන භෝගයේ මේ බීජයේ තියෙන මූල තමයි ඉස්සෙල්ලට දෙන්නේ දකින්න පුළුවන් වගාවේදී සතුන් එළවා දැම්මට දාගන්නේ මොකද්ද සුලන්ටකේ සුලන්ටකේ තමයි සතුන් එළවල තකයක් එළලා දාම සතුන් පැනලා යන මුල් අද්දවා ගත හැකි ශාකපත්‍රය අක්කපාන දියවලමන ප්‍රයෝජනවත් වන්නේ ගොවියට අංග 3 පාද බීජ වලින් කෙලින්ම පැලවෙන බීජ වර්ගය මොකද්ද ඉක්මනින්ම පැලවෙන බීජ වර්ගය ඉක්මනින්ම මේක ශිෂ්‍යත් විභාගයට අහලා තියෙන දෙවතාව අබ අබ නෙවෙයි අබ තමයි ඉක්මනින්ම පැලවෙන බීජ වර්ගය අබ ඊවතු වගාවෙදි විකල්ප බඳුන ලෙස යොදාගත්ත නැහැකි පරතර පුළුවන් ඊවතලමන් කිරියක් පුළුවන් කඩදාස් පෙට්ටිය යොදාගන්න බෑ කඩදාස් ඉක්මනට දිරනවනේ වැලක සෑදෙන එළවලුවක් නොවේ දඹල වැල කැදෙන්නේ කවිලත් කැදෙන්නේ බණ්ඩක් කැදෙන්නේ ගස්සල උත්තරේ 3 කාබනික පොර සකස් කිරීමට භාවිතා නොකරන රව් පොලිතින් ගන්නෙ නැහැ ගොමහා කොළ වර්ග ගන්නව අඟුරු හා අලු ගන්නවා ඒ වුණාට පොලිතින් ගන්නෙ නැහැ මින් මත් ගෙවතු වගාවට හිතකර සතා කවුද ඇටි කුකුලා ඇයි ගෙවතු වගාවට හානි කරන ගොළු බෙල්ලෝ අල්ලගෙන තම ඒක නිසා ඇටි කුකුලා බීජ පැලවීමේ නිවර්ති අනුපිළිවෙල දී B C A B B C A තියෙන දෙවෙනි උත්තරය. ආ ඔන අත දරුවෙට දිනුවත් පෙන්වන්න පුළුවන් මේක ප්‍රමාණෙත් එක්ක. හේන් වල වගා කරන භෝගයක් නොවේ. කැරට් කැරට් හේන් වල මේ වගා කරන්නේ පාත්ති දාලා පාත්ති වල. වගා පිමක භාවිතා කරන උපකරණ පිළිබඳ වැරදි ප්‍රකාශය. වගා පිම භාවිතා කරන උපකරණ මුල්ලුවෙන් පස පෙරලන. තේකේ පොහොර යොදන. උදැල්ලෙන් පස පෙරලි උදැල්ලෙන් පස පෙරලි මාරි මුල්වත් යදාගෙන පස පෙරලන පස ගුරුල් කරනවනේ රේකෙන් පොහොර යොදන්න බෑ උත්තරේ දෙක මේ විදිහට මෙන්න මේ ආකාරයට මෙන්න මේ පැලලලා තිබුණා නම් සරු බීජ විවිධ පාස් සාම්පල් බඳුසා යොදාගෙන කරන පරීක්ෂණය නම් මාර්තු 9 වෙනිදා පරි ඉහත මාර්තු 9 වෙනිදා දින වෙනිදා ඉහත පැල වර්ධනය වී තිබෙන දක්න ලැබුණේ ඉතා කෙටි කාලයක් තුළ දොඩ වර්ධනයක් පෙන්නුම් කරන පැලේ මොකද D උත්තරේ D එක පැහැදිලිව පේනවනේ නේද අඩුම වර්ධන වේගයක් පෙන්නුම් කරන පළේ මොකද්ද මේ B උත්තරේ B පළවෙනි එක පාදයක් වෙන්නේ සිසුවේ බීජ පැල කර ඇති ආකාරයකි පළවෙනි එකේ තියෙන සාමාන්‍ය කාම රුෂ්ණත්ව ජලය උෂ්ණත්වයේ තියෙන ජලය
මුකුත් දාලා නැහැ. සාමාන්‍ය කාමර උෂ්ණත්ව ජලයට පොල් තෙල් දාලා. ඒතකොට බීජය පැලවෙන්නේ නැහැ. නටන තෙක් රත් කර නිවාගත් ජලයේ ඒකට මේ බීජය පැලවෙන්නේ නැහැ. නටන තෙක් රත් කර ජලයට පොල් තෙල් දාන්න. මේක පැලවෙන්නේ නැහැ. එහෙනම් පැලවෙන්න පුළුවන් මේ එකක් තමයි තියෙන්නේ ඒ. ඒ වාදනය දෙක උත්තරය. බීජ පැලවීම කියන්නේ බලපාන සාධකයක් නොවන්නේ. ජලය අවශ්‍ය උෂ්ණත්වය අවශ්‍ය පස අවශ්‍ය නැහැ. බීජ පැලවීම සඳහා අවශ්‍ය නැහැ පස උෂ්ණත්වය අවශ්‍යයි ජලයත් අවශ්‍යයි. දැන් සිමෙන්ති එකක් දාලා බීජ පැල කර ගන්නවනේ වීහෙම. භෝගවගාවන් ආරක්ෂා කරන සාම්ප්‍රදායික ක්‍රමයකින් කෘමිනාශක දියරීසීම සහ යූරියා ඉසීම දෙකම සාම්ප්‍රදායික නැහැ ඒකේ કૃත්‍රිම ක්‍රමයක් කරන පොල්පිටිසිටුවේ මම ඒ පොල්පිටිවල ඇවිල්ලා බකමුණ බස්ස වගේ සතුවාල ඒ කෘමින් කරන නියෝයම කරන ඒක නිසා පොල්පිටිසිටුවේ කරන සුලන්ටකේ භාවිතා කිරීම බලාපොරොත්තු වන්නේ සුලන්ටකේ භාවිතා කරන මොකද බලාපොරොත්තු සතුන්ට හානි කරන්නේ නැතිව සතුන්ගෙන් වගාවට සිදුවන හානි වළක්වා ගැනීම දෙක හරි लकड़ दागत दे अंदाय अब इंग्लिश टिकट याद दें අසුවට අසුන මේ 90 91 92 මේක තියෙන්නේ මේකයි උත්සව ටිකක් තියෙනවා සිංහල ඇන් ටැමිල් නිව් ඉයර් සිංහල අලුත් අවුරුද්ද සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද මොනවද ආදන්නේ අපේ ගෙවල් වල රාම්සන් වලට මොනවද ආදන්නේ දීපවාලි වලට මොනවද ආදන්නේ ක්‍රිස්මස් වලට මොනවද ආදන්නේ රාම්සන් කියන්නේ කවුද රාම්සන් කරන්නේ මුස්ලිම් ජනතාව ඒ කියන්නේ ඉස්ලාම් භක්තිකයන් සිංහල සහ දෙමළ අවුරුද්දට සිංහල ජාතිකයන් සහ දෙමළ ජාතිකයන්. එතකොට දීපවාලි කරන්නේ හින්දු ජාතිකයන්. ක්‍රිස්මස් එකෙන් දෙමළ කට්ටිය ක්‍රිස්මස් කරන්නේ බර්ගේ ජාතිකයන් සහ ක්‍රිස්තියානි කතෝලිකයන්. හදන්නේ මොනවද? දැන් යට තියෙනවා උත්තර. ලඩු, ක්‍රිස්මස් කේක්, මිල්ක් රයිස්, කිරිබත් හදන වටලප්පන් කොකිස්. දැන් තෝරන ලියන්න බලන්න ඉක්මනට. එනම් බලමු අපි සිංහල අලුත් සිංහල දෙමළ අලුත් අවුරුද්දේ මොනවද පුතේ දුවේ හදන්නේ මෙතන තෝර ගන්න දෙකක් තියෙනවා 88 89 දෙකක් තියෙනවා එකක් තමයි මිල්ක් රයිස් අනිත් එක තමයි කොකිස් මිල්ක් රයිස් සහ කිරිබස් සහ කොකිස්
රාමසාන් වලට හදන්නේ මොකද? මුස්ලිම් ජාතිකයන් ඒ කියන්නේ ඉස්ලාම් භක්තිකයන් රාමසාන් වලට මොනවද හදන්නේ? වටලප්පන්. වටලප්පන්. 1 2 3 4 4 වෙනි උත්තරය. මිල්ක්‍රයිස් කියන්නේ 3 වෙනි උත්තරය. කොකිස් කියන්නේ අවසාන 5 වෙනි උත්තරය. රාමසාන් වලට වටලප්පන්. දීපවාල වලට හදනවා ලඩු. පළවෙනි උත්තරය ක්‍රිස්මස් හදනවා ක්‍රිස්මස් කේක්. ඒක ක්‍රිස්මස් තාලෙම තියනවනේ කේක්. කේක් විතරක් දැම්මත් ඒක හරි. කේක්. ඒකට ලකුණු වලට එක ගානේ. හරිනේ? හරි. අපි අන් දැන් දෙමළ වලට ඉක්මනට. දැන් අද ටිකක් වෙලාව ගිහිල්ලා තියෙන්නේ. දෙමළ උච්චාරණය සිංහලෙන් ලියන්න. ගුරුවරයා ශිෂ්‍යාව යෙහෙළිය යාළුවා ශිෂ්‍යයා. ඉක්මන් ලියන්න බලන්න. දැන් මන් දුන්නේ නැහැ උත්තර ටික. හොඳද? ගුරුවරයාට කොහොමද කියන්නේ? ශිෂ්‍යාවට කොහොමද කියන්නේ? යෙහෙළියට කොහොමද කියන්නේ? යාළුවට කොහොමද? ශිෂ්‍යයාට කොහොමද? එකම සමාන වචන ටිකක් තියෙනවා. මතක් කරලා බලන්න. ගුරුවරයා ශිෂ්‍යාව යෙහෙළිය යහළුවා ශිෂ්‍යයා. සාමාන්‍යයෙන් පුරුෂ ලිංග පදයට සමානයි ස්ත්‍රී ලිංග පදයට. එනම් බලමුනේ ගුරුවරයා ආසිරියර් ගුරුවරයා ආසිරියර් ආසිරියර් හරි දාගන්න ගුරුවරයා ආසිරියර් ශිෂ්‍යාව ශිෂ්‍යාවට කියන මානවි මානවි යෙහෙළිය නන්බි යහළුවා නන්බර් ශිෂ්‍යයා මානවන් ආයසරය ගුරුවරයා ආසිරියර් ශිෂ්‍යාව මානවි යෙහෙළිය නන්බි යාළුවා නන්බන් ශිෂ්‍යයා මානවන් හරි ලකුණු එක ගන්න දැන් දෙමළ වලට ලකුණු එක ගානේ පහයි ලකුණු දාගෙන යන්න ඉක්මනට අද කට්ටියට නිදිමත වෙලා නිදිමත වෙනවා අද ටිකක් දැන් ඔය පාර අපරාධනේ පුතේ අපි ඔයාලා කාලේ නාස්ති කරනවා ඔයාලගේ ධම්මල තාත්තල මුදල් ගෙවනවා ටියුට් කියනවා මේව කරනවා ඉතින් අපි ටික වෙලාවක් දැන් මම ගොඩාක් කාලයක් චූටි චූටි දේවල් කරගෙන හිටියා හන්දද දැන් ටිකක් පේපර්ස් ටිකක් පරිසාර කරනවා එතකොට 5යි මෙතන 5යි 10යි මෙතන 30යි 40යි ගණිතයට 40යි 80යි 80යි මෙතන එක ගානේ දාන්න කිව්ව ඔක්කොටම රචනෙට බාව එක ගානේ 80යි 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14 15 16 17යි 18යි 19 20 21 22 23 24 25 26 27 28 28යි ඒ කියන්නේ 80යි 28යි කියන්නේ 108යි 108යි 20යි 128යි ඔක්කොම ලකුණු 128ක් තියෙනවා මට දැන් ඔයාලගෙන් යම් කිසි තොරතුරක් දැනගන්න අවශ්‍යයි. දැන් අද වගේ මම දැන් ඔයාලගෙන හිතලා හරි දැන් ඉස්කෝලෙත් නැහැ නේ පුතේ දුවේ. ඉස්කෝලෙත් ටික දවසකට නතර වෙලා තියෙනවනේ. ඒක නිසා ඔයාලගෙන හිතලා ටිකක් මේ පේපර් පොඩ්ඩක්
ටිකක් කරුණු වැඩි කරා. එහෙම කරන්නද එහෙම කරන්න එපා. එහෙමනම් මීට වඩා සරල කරන්නද මට කියන්න බලන්න. අමාරු වැඩිද එහෙම නැත්නම් කමක් නැද්ද? සනුලි මේ ගාන හොඳයිද? එහෙම නැත්නම් මීට වඩා ලේසි කරන්න ඕනද කියන්න බලන්න සනුලි. ලේසි වෙන්න ඕනද කමක් නැද්ද මෙහෙම? මෙහෙම කරනකොට චුට්ටක් වෙලාව යනවා හොඳේ. වලගේ අදහස් කියන්න දැන් ටිකක් අමාරු වෙලා කල් ගත්තර කමක් නැද්ද? ආයෙත් පටන් ගත්තම ඉතින් අටහමාර නම් වෙනව හොඳද? අද අටහමාරටත් නවත්තන්න බැරි වුණා. දිනක මොකද කියන්නේ? අමාරුද? ඒකට එහෙම අදහසක් නැහැ වගේ මොකක්වත්. කමක් නැද්ද? ලේසි වෙන්න ඕනද? යාට තේරෙන්නේ අපි අහම් බලන්න. වාසුරි නිදිමතද? වාසුරි නිදිමතද? බාඩිගිනිද? වාසුරි කියන බා නිදිමතද බාඩිගිනිද? දෙකම. ඔව් ඔව් වාගේ අම්මේ ඇස්ත වලින් පේනවා මට. අමාරු වැඩිද? නෑ. කමක් නැද්ද? කමක් නෑ. තමන්නේ අපි එහෙනම් ටිකක් කලින් පටන් ගන්නමු නේද? හරි ඊළඟටත් බලමු. ඔයාලගේ ගණන් තියන්න ඔයාලගේ papers බ්‍රහස්පතින්දා මම papers ගණන් තියන්නකොට මම ඒව එකතු කරන් යනවා. ඒක නිසා papers තියන්න හොඳද? තරුල් අපි ඊළඟ දවසේ කතා කරමු පුතේ. හොඳේ මම ඊළඟ දවසේ සාපු ගාම ඔයාට අවස්ථාවක් දෙන්නම්. දැන් කට්ටිය නිදිමත වෙලා දැන් ඕගාල අයින් වෙනවා කට්ටිය. එනම් හොඳයි. එනම් සියලු දෙනාටම සුභ රාත්‍රියක් වේවා. අපි නැවතත් හමු වෙමු. කවද්ද? අපාමෙන් කවද්ද? අට සුභ රාත්‍රිය සර්.